මේ වන විට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වෙලා දින 433ක් වෙනවා. ඇමරිකාව විසින් වාර්තා කරන ආකාරයට යුද්ධයේ අවසන් මාස 5 ඇතුළත මියගිය රුසියානු සෙබළුන් සංඛ්‍යාව 20,000කට ඉහළයි. ඇතර මේ යුද්ධය ආරම්භයේදී බොහෝ විචාරකයන් මත පළ කරේ මේ සති දෙකක් හෝ උපරිම මාසයක් තියේ කියලා. නමුත් අදට දින 433ක් වෙනවා. ඒ වගේම මෙහි අවසානයක් පේන තෙක් මානයකවත් නැහැ. කෙසේ වෙතත් යුක්‍රේනයට බටහිර ආයුධ සහ වෙනත් සහයන් නිරන්තරයෙන් ලැබෙනවා. ඒ නිසා මේ රුසියාව විසින් යුක්‍රේනය සමග විතරක් නෙමෙයි සමස්ත බටහිරත් එක්ක කරන යුද්ධයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මැයි මාසයේ ආරම්භයත් එක්ක මේ යුද්ධය ඉතාමත්ම දරුණු අතට හැරෙනවා කියලා දැක ගන්න පුළුවන්. එහි ආරම්භයක් විදිහට මේ වෙද්දී යුක්‍රේනය විසින් ඉතාමත්ම දරුණු ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කරමින් සිටිනවා. ඒ වගේම ඇමරිකාව විසින් සූදානම් වෙනවා යුක්‍රේනයට F-16 වර්ගයේ ප්‍රහාරක යාන ලබා දෙන්න. ඇත්තටම F-16 කියන්නේ ඉතාමත්ම විනාශකාරී ප්‍රහාර එල්ල කරන්න පුළුවන් යානයක්. බොහෝ විචාරකයන් මත පළ කරන්නේ එමගින් රුසියානු හමුදා මරමස්ථානවලට දැඩි හානියක් සිදු කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒට ප්‍රතිචාර විදියට රුසියාව සඳහන් කරන්නේ F-16 ප්‍රහාරක යාන ලබා දීමට පෙර යුක්‍රේනයේ සියලුම ගුවන් තොටුපළවල් විනාශ කරන බව. මේ අතර රුසියාව විසින් යුක්‍රේන ඉලක්ක කිහිපයකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ පවසන පරිදි එම රුසියානු මිසයිල් 18න් 15ක්ම වළක්වා ගන්න යුක්‍රේනය සමත් වෙලා තියෙනවා. කොහොමුණත් එම ප්‍රහාරවලින් යුක්‍රේන සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් 40 දෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව යුක්‍රේනයේ චර්නියු ප්‍රදේශයට එල්ල වූ මිසයිල් ප්‍රහාරයකින් 14 හැවිරිදි පිරිමි ළමයෙක් මියගොස් තිබෙනවා. මේ අතර රුසියානු වැග්නර් හමුදාවන් දැඩි ආයුධ හිඟයකට මුහුණ දී ඇති බවට වාර්තා වෙනවා. වැග්නර් ප්‍රධානියා පවසන පරිදි ඔවුන්ට බක්මූඩ් නගරය අල්ලා ගැනීම සඳහා දිනකට කාල තුවක් උණ්ඩ ටොන් 300ක් අවශ්‍යයි. නමුත් රුසියානු රජය ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ආයුධ නොලැබෙන බවටයි වාර්තා වෙන්නේ. ඇතරම මේ යුද්ධය වර්ධනය කරන්න සමහර රටවලට අවශ්‍ය වුණාට තවත් සමහර රටවල් උත්සාහ ගන්නවා යුද්ධය නවතා දමන්න. මොකද මේ වන විටත් ගෝලීය ආර්ථික සහ දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා අවසන්. මේ නිසා යුද්ධය නිමා කිරීම සඳහා වතිකානුව රහසිගත මෙහෙයුමක නිරත වන බව ෆ්‍රැන්සිස් පාප් මහන්සි පවසනවා. ඇතරම යුක්‍රේනය කියන්නේ ලෝකෙ විශාලම ධාන්‍ය අපනයනකරුවේ. නමුත් මේ වෙද්දි රුසියාව විසින් කළු මුහුදේ යුක්‍රේන වරායන් සියල්ලම වගේ අවහිර කරලා. ඒ නිසා යුක්‍රේනය තුල ධාන්‍ය ටොන් මිලියන් 3කට ආසන්න ප්‍රමාණයක් අවහිර වී ඇති බවට වාර්තා වෙනවා. මේ අතර රුසියාවට සහ බෙලාරුසියාවට පනවා තිබූ ජාත්‍යන්තර ජූඩෝ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා. එයට ප්‍රතිචාරයක් විදියට යුක්‍රේනය පවසන්නේ ආරහි පැවැත්වීමට නියමිත ජූඩෝ ලෝක කුසලාණයට ඔවුන් සම්බන්ධ නොවන බවයි. ඇතනම් මේන් එක දෙයක් පැහැදිලි වෙනවා. බටහිර උත්සාහ කළා මේ යුද්ධයත් එක්ක රුසියාව ලෝකෙන් හුදකලා කරන්න. නමුත් එය කිසිලෙසකින්වත් සිදු නොවන කාර්යයක් බව මේ සිදුවන දේවල් වලින් පැහැදිලි වෙනවා.